යාබෝමගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක අරගෙන ආවේ කලින් වීඩියෝ එකේදී අපි හදපු මල් වලින් ලස්සන බෑන්ඩ් එකක් හදන්න. ඔයාලට මතක ඇති මේ චූටි රෝස මල වගේ මල කොහොමද හදාගත්තේ කියලා. ඔන්න දන්නේ නැති කෙනෙක්ට මගේ කලින් වීඩියෝ එක බලලා ඒ මල් හදාගන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. ඉතින් මම රෝස පාට බෑන්ඩ් එකක් ගත්තා. ඒක නිසා මට හිතුණා රෝස පාට රෝස මල් වගේවා අලවුවත් හොඳයි කියලා. ඉතින් ඒ විදිහට මම කලින් හදාගත්ත මල මේ විදිහට ගම් ටිකක් තවරලා මම රෝස් පාට මලක් අලව ගන්නවා. ඉතින් මේ වගේ බෑන්ඩ් එකක් ඔයාලට පුළුවන් පාට පාට මල් පාවිච්චි කරලා ලස්සනට හදාගන්නත් පුළුවන්. එහෙම නැත්තම් තනි පාටම් පාවිච්චි කරලා එහෙම ඩිසයින් එකක් හදාගන්නත් පුළුවන්. ඉතින් මට හිතුණා තද රෝස පාටක් දැම්මත් හොඳයි කියලා. ඉතින් තද රෝස පාට මලකුත් මම මෙතනට ඇලවුවා. ඊට පස්සේ මට හිතුණා තව මලක් දැම්මත් හොඳයි කියලා. ඉතින් ඔන්න මම මෙතන ලා රෝස පාට තව මලක් අලවනවා. ඉතින් මේ විදිහට මල් කීපයක් හරි මේ මුළු බෑන්ඩ් එක වටේම මල් අලවලා වුණ ලස්සන හෙයා බෑන්ඩ් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. මෙහෙම හදන හෙයා බෑන්ඩ් එක චූටි වබෙක්ට වෙඩින් එකකට පාටි ෆ්‍රොක් එකකට වගේ ගැලපෙන්න මල් පාටවල් වලින් හදාගත්තොත් ඒ වගේ උත්සව අවස්ථාවකට වුණත් ඔන්න දාන්න පුළුවන් ලස්සන හෙයා බෑන්ඩ් එකක්. අපි බලමු තවත් ලස්සන හෙයා බෑන්ඩ් එකකට තව කලර්ස් ටිකක් දාලා තව මල් ටිකක් දාලා තව හෙයා බෑන්ඩ් එකක් හදන විදිහ. ඉතින් මේක කියලා දෙන්න ඕනේ නැහැ, මේක හරිම පහසුයි. ඉතින් මෙතනදී මම සුදු පාට බෑන්ඩ් එකක් ගත්තා. ඒකට මං මේ විදිහට කලින් හදපු සුදු පාට මලක් අලව ගන්නවා. ඊට පස්සේ මට හිතන මෙතන මැදට පොඩි වෙනසකටත් එක්ක කහ පාට ගෝල්ඩ් පාට වගේ තියෙන රිබන් එකෙන් හදාගත්ත මේ මල දැම්මොත් ටිකක් ලස්සන වෙයි කියලා. ඉතින් ඒ මලකුත් එකතු කරා. ඊට පස්සේ මම තවත් සුදු පාට මලක් මෙතනට එකතු කරනවා. ඉතින් මේ වගේ ඔයාගේ ඔයා ගොළුවට එන අදහස් තියෙනවනේ, ඔයා කැමති පාටවල්, එහෙම නැත්තම් කස්ටමර් කෙනෙක් ඉල්ලන පාටවල්, ඒ විදිහ දේවල් දාලා මේ විදිහ ලස්සන හෙයා බෑන්ඩ්ස් හදාගන්න පුළුවන්. එහෙම නැත්තම් මල් තුනකට වඩා මේ වටේම පාට පාට මල් එකතු කරලා ලස්සන දේ දුන්නේ පාට වගේ ලස්සන හෙයා බෑන්ඩ්ස් හදාගන්නත් පුළුවන්. ඉතින් මේ අයිඩියා එක අරන් ආවේ වාගේ බිස්නස් එකට තව අලුත් අයිඩියා එකක් විදිහට එකතු කරගන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් ඇති කියලා. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.